ඔබේත් මගේත් හිතේ තියෙනවා යමක් හොයන ගතිය. හැම වෙලේම ඊළඟ මොහොතේ අපි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම අපි විවිධ දේවල් සිදු කරනවා. අපිට සින්දුවක් අහන්න හිතෙනවා, අපිට මොනව හරි කන්න හිතෙනවා, අපි යම්කිසි අතීතයේ දෙයක් මතක් කරලා ඒ ගැන සතුටු වෙනවා, එහෙමත් නැත්නම් ඒ ගැන දුක් වෙනවා. අපි ෆෝන් එක අතට ගන්නවා, Facebook යනවා, YouTube යනවා, එහෙමත් නැත්නම් වෙනත් social media එකක් use කරනවා. ටිකක් වෙලා ඒක පාවිච්චි කරනකොට අපිට ඒකත් එපා වෙනවා. තවත් වෙනසක්, තවත් අලුත් දෙයක් අපිට ඕන වෙනවා. ඒකට උත්තරයක් විදියට අපි තවත් වෙන දෙයක් මොකක් හරි කරනවා. එහෙමත් නැත්නම් අපි යාළුවෙක් එක්ක කතාවකට, chat එකකට යොමු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපි විවිධාකාර වූ දේවල් කරනවා. ඒ අපේ සිතේ තියෙන දුවන ස්වභාවය, සතුට සොයන ස්වභාවය, සෑහීමකටපත් නොවන ස්වභාවය නිසා. මේ ස්වභාවය නිසාම අපි දුකටපත් වෙනවා. අපිට අපේ ජීවිතය ගත වෙමින් පවතිනවා කියන කාරණාව අමතක වෙලා යනවා. මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා හිතේ ඇතිවෙන අරමුණුත් එක්ක, අලුත් බලාපොරොත්තු සහ ඉලක්කත් එක්ක අපි ලුහු බඳිමින් දුවනවා. හරියට මුවෙක් වතුර කියලා හිතාගෙන මිරිඟුව පස්සේ දුවනවා වගේ, කැරට් අලයක් පස්සේ දුවන හාවෙක් වගේ, අපි අපේ සිත විවිධ රස, විවිධ සැප සොයමින් දුවවනවා. ඒක කරන්නේ කවුරුත්ම නෙමෙයි, මේ අපිමයි. ඉතින් ඔබට ඇත්තටම අමතක වෙනවා ඇත්තම සැපය, සැබෑ සැපය ඔබ ගාවමයි තියෙන්නේ කියන කාරණාව. පොඩ්ඩක් නැවතිලා සිතට රෙස්ට් එකක් දෙන එකේ කියන එක. ඔබ මොහොතක් මෙතන නතර වුණාම, ඒ කියන්නේ ඔබේ හිත දුවන එකෙන් පොඩ්ඩක් නවත්ත ගත්තොත් ඔබට දැනෙන්න ගන්නවා නතර වීම තමයි සැපය කියලා. නැත්නම් ඔබ මේ සැපය සොයාගෙන ඊළඟ මොහොතේ සැපය වෙනුවෙන් දුවනකොට දුවලා දුවලා හති වැටෙනවා. සමහර විට ඔබ මේ දිවිල්ලත් එක්කම ජීවිතේ එක රටාවකට හුරු වෙනවා. ඒකට ඔබ ආස කරනවා, ඔබ ඒකට ජීවිතය කියලා හිතා ගන්නවා. පොඩි කාලේ ඉඳලා ඔබ හුරු වෙච්ච රටාවට ඔබ හිතනවා මේ රටාවට ජීවත් වෙන එක තමයි සැපය කියලා. නමුත් මේ ලෝකයේ තියෙන අනාත්ම ස්වභාවය නිසා ඔබට ඒ විදියට හැමදාම ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවයත් ඒ අතර පවතිනවා නිසා මේ දේවල් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙනකොට, ඔබේ පාලනයෙන් බැහැර වෙනකොට, වෙනද ඔබ ජීවත් වෙන රටාව කැඩෙනකොට ඔබට දුක හිතෙනවා, තරහා එනවා. තවත් සමහර වෙලාවට ඔබ හිතනවා මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ කියලා, ඔබේ ප්‍රදේශයේ කියලා, එහෙම නැත්නම් මේ රට පාලනය කරන පුද්ගලයන් කියලා. ඉතින් ඔබ මේ රට වෙනස් කරනවා, ඔබ වෙන රටකට යනවා, එහෙමත් නැත්නම් ඔබ මේ රටේ පාලකයන්ව වෙනස් කරනවා. ඒ දේවල් කරලත් ඔබ වෙන රටකට ගියා කියලා හිතුවොත්, ඔබ වෙන රටකට ගියලත් ඒ රටෙත් ඔබ මේ රටාවේ මිදිලා නැහැ. ඔබ ආපහු අරමුණු පස්සේ දුවනවා. ඒත් ඔබට තවමත් මේ සැබෑ සැපේ කියන එක හම්බ වෙලා නැහැ. නැවතත් සැපය හොයාගෙන ඔබ දුවනවා. හරියට වතුර කියලා හිතාගෙන මිරිඟුව පස්සේ දුවන මුවෙක් වගේ අවසානයේදී ඔබේ ජීවිත කාලය අවසන් වෙනවා. වෙන්න පුළුවන් ඔබ පොහොසතෙක් වෙලා මැරෙන්න පුළුවන් අවසානයේදී. ඔබ ලෝකේ ධනවත්ම කෙනා වෙලා වුණත් අවසානයේදී මැරෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ලෝකේ දුප්පත්ම කෙනා වෙලා හෝ ඔබ දුප්පතෙක් වෙලා වුණත් මැරෙන්න පුළුවන්. ඒ කොහොම වෙලා ඔබ මිය ගියත් ඔබ මිරිඟුව පස්සේ දුවන මුවෙක් වගේ සැපය සොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා යම් කිසි තැනකදී ඒ සැපය හම්බ වෙන්නේ නැතුවම මිරිඟුවට රැවටිලාම මිය ගිහිල්ලා තියෙනවා. ඒක නිසා ජීවිතේ සැබෑ සැපය ලබන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මොහොතකට හෝ නැවතිලා බලන්න ඕනේ. සිත මොහොතකට හෝ
එක තැනක නතර කරලම බලන්න ඕනේ. ඔබ භාවනාවක් සිදු කරන අවස්ථාවේදී වුණත් ඊළඟ මොහොතේ ලොකු දෙයක් සිදු වෙයි. මට ආලෝකයක් පෙනෙයි. මට භාවනාවෙන් ශක්තිය ලැබෙයි. මම දියුණු වෙයි. මගේ හිත දියුණු වෙයි. මට ධ්‍යාන ලැබෙයි. මට ඉර්ධිපාතිහාර හැකියාවන් ලැබෙයි යනාදී වශයෙන්. භාවනාව සිදු කරන අවස්ථාවේදී ඔබේ සිතට පැමිණෙන ඒ බලාපොරොත්තු සහ ආශාවලුත් මේ ලුහුබනින ගතියේ මේ අතීතයේ සහ අනාගතයේ ගැන ඔබේ සිතේ තියෙන සිතුවිලිත් මේවත් මේ භාවනාවට බාධාවක්. මේ එකම ස්වභාවයයි. මේවත් මොහොතකට ඔබ නතර කරන්න ඕනේ. මේ දේවලුත් ඔබේ භාවනාවේ දියුණුවට සහ ඔබේ සියලුම දියුණුවේ කාරණාවන් වලට වගේම ඔබේ සැපයටත් මේව බාධාවක්. ලැබෙන දෙයක්, ලැබෙන දියුණුවක් ලැබේ. එය ලැබුණත් නැතත් ඔබට වැඩක් නැහැ. මොහොතකට ඔබ මෙතන නතර වෙලා ඔබ දෙස ඔබ දෙස බලන්න. ඔබේ සිත දෙස බලන්න. සිත හිස් බවට පත් කරගන්න. ඒ හිස් බව ඔබ මනසෙන් දකින්න. එවිට ඔබ ඔය සොයන සියලුම දේවල් අධ්‍යාත්මික සුවයන් ලෞකික සැප පවා ඔබට ලැබේවි. ඔබ සොයන දේ තිබිලා තියෙන්නේ ඔබ ළඟමයි කියන කාරණාව ඔබට වැටහෙයි. නමුත් ඔබ හැම වෙලෙම ඊළඟ මොහොත සතුටුසවාගෙන ආශාව සංසිඳවා ගන්න කියපු නිසා ඔබට හැමදේම ලැබෙන එක ප්‍රමාද වෙලා තියෙනවා. සාර්ථක වෙන්න ඔබට බැරි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ භාවනාවක නිරත වෙන විටත් මහා ලොකු දියුණුවක් සහ ප්‍රතිඵලයක් ලොකු ආශාවක් සහිතව බලාපොරොත්තුෙන් ඒ භාවනාව සිදු කරන විට ඔබ ළඟ තියෙන මේ ප්‍රතිඵලත් ඔබට ලැබෙන්න ප්‍රමාද වෙනවා. ඒක නිසා ඔබ මේ මොහොතේ ජීවත් වෙන්න අදිෂ්ඨානයෙන් නොබසු බට උත්සාහය වීරයෙන් කරන කාර්යයන් සිදු කරන්න. හැබැයි ඒ කාර්යයන් සිදු කරන අවස්ථාවේදී ඔබේ සම්පූර්ණ අවධානය ඒ ආර්ය සඳහාම දෙන්න. භාවනාව සිදු කරන අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම හිත හිස් බවට පත් කරගෙන ඒ සියලුම දේවල් මොහොතකට අතහරින්න. වෙනත් ඕනම වැඩකදී වුණත් එය එසේමයි. ඔබ භාවනාවක යෙදීමේදී ඒ භාවනා අරමුණක එහෙමත් නැත්නම් භාවනා අරමුණේම පවත්වා ගන්නා සිත එහි තපා ගැනීමට භාවදා පමුණුවන්නේ ඊළඟ මොහොතේ සැපයක් ලොකුවට බලාපොරොත්තු වෙන සිතේ ස්වභාවය. මම දැන් මේ භාවනා ඉරියව්වෙන් නැගී සිටියොත් හොඳයි, සැපයි කියා ඔබේ සිතට නිතරම ඔබ තුලින් එන බාධාවයි. එයට ඇති එකම විසඳුම මතු උනාවු සිතුවිලි, මතු වෙන්න තියෙන සිතුවිලි සහ මතු වෙමින් පවතින සිතුවිලි. මේ සියල්ලම ගැන නැතිව මේ මොහොත තුල නතර වෙලා මුළු හිතම හිස් බවට පත් කර ගැනීම. මෙය භාවනාව කරන කාලය තුල පමණක් සිදු කරන නිසා මේ ගැන අපි අනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ භාවනාව සිදු කරන අවස්ථාවේදී ඔබ පුරුදු වෙන්නේ අඩුම තරම් විනාඩි 5ක් 10ක් හෝ ඔබ භාවනාව සිදු කරන්න පැය භාගයක් වෙන්න පුළුවන්. මේ කරන කාලය ඇතුළත ඔබේ සිත සම්පූර්ණයෙන්ම ඔබ හිස් බවට පත් කරගන්න. අතීතය, අනාගතය, වර්තමානය, අනිකුත් දැනීම් මේ සියල්ලම සිතට එන හැම සිතුවිල්ලම ඔබ තාවකාලිකව හිස් බවට පත් කරගෙන ඔබ කරන භාවනාවේ ඔබ යෙදෙන්න. ඔබට සැබෑ සුවය, සැබෑ සැපය අනිවාර්යෙන්ම මුණගැසෙන්නේ.